අද දින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවු ෆකීම් මැතිතුමත් ඒ වගේම දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගණේෂන් මැතිතුමත් ජනතා විමුක්ති පෙරමුණේ අපිත් අතර සාකච්ඡාවක් පැවැත්තුණා. ජනතා විමුක්ති පෙරමුණත් ප්‍රගතිශීලි දෙමළ සන්ධානයත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් සහභාගී වූ මේ සාකච්ඡාවේ අරමුණ බවට පත් උනේ වර්තමාන ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙනවා ඡන්ද ක්‍රමය වෙනස් කරන්න. හැබැයි මේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා දරන උත්සාහය ප්‍රගතිශීලී වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරන ජනතාවගේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන දිශාවට තිබෙන උවමනාවක් නොවන බව පැහැදිලි. මෙම ආණ්ඩුව ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා දරන උත්සාහය තිබෙන්නේ යලි අපේ රට ද්විපක්ෂ ක්‍රමයකට ගෙන යාම සඳහා දරන උත්සාහය. එනිසා අපි අතර පැවති සාකච්ඡාවේදී අපි මූලික එකඟතාවයන් රැසකට එනබුණා. එහි ප්‍රධාන වශයෙන් ගත්තොත් මෙතෙක් බිහි වූ ඡන්ද ක්‍රම අතර සමානුපාතික ඡන්ද ක්‍රමය තමයි වඩාත් ප්‍රගතිශීලී වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමය. මේ ඡන්ද ක්‍රමය වෙනස් කරනවා නම් වෙනස් කළ යුතු යන්නේ වඩාත් ප්‍රගතිශීලී වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පිළිඹිබු වෙන නව ඡන්ද ක්‍රමයට. එයි මූලික ගති ලක්ෂණ විය යුතු වන්නේ ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිඹිබුවක් එම ජනතා නියෝජිත ආයතනවල සිදු විය යුතුයි. යම් දේශපාලන ව්‍යාපාරයකට යම් ජනතාවගේ ප්‍රතිසතයක් කැමති නම් ඒ ප්‍රතිසතයට සාධාරණ නියෝජනයක් පාර්ලිමේන්තුව, පළාත් සභාව, පළාත් පාලන ආයතන තුළ ඇති විය යුතුයි. එසේ නැතුව ජනතාවගේ කැමැත්තේ විකෘති පිළිබිඹුවක් එම ආයතන තුළ සිදු නොවිය යුතුයි. ඒ වගේම අප සියලු දෙනාගේ ස්ථාවරය වුණේ සෑම ඡන්දයකටම සමාන වටිනාකමක් හිමි විය යුතුයි. මොකද ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදී මූලික මූලධර්ම. එක් ඡන්දයකට වඩා තව ඡන්දයකට වටිනාකමක් නිර්මාණය වෙන ඡන්ද ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි. ඒ වගේම අපි ඊළඟ කරුණ බවට පත් වුණේ විශේෂයෙන්ම අපි දන්නවා පළාත් සභා මැතිවරණයේ දැන් කල් ගිහිල්ලා තිබෙනවා. නව ඡන්ද ක්‍රමයක් සීමා නීරණ අතර ගැටලු මතුවී තිබෙනවා. දීර්ඝ කාලයක් පළාත් සභා මැතිවරණය පවත්වන්න නැතුව තිබෙනවා. ඒ නිසා පැරණි සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මේ පළාත් සභා පැවැත්වීම සඳහා කටයුතු කළ යුතුයි. ඊළඟ විශේෂයෙන්ම අපේ පැත්තෙන් අවධාරණය කරා සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ දුර්වල පාර්ලිමේන්තුවක් හැදෙනවා නම් ඒ දුර්වල පාර්ලිමේන්තුව සමනය කර ගැනීම සඳහා තමයි අතිශය බලය සහිත විධායක ජනාධිපති ධුරයක් නිර්මාණය කරලා තිබෙන්නේ. ඒ නිසා සමානුපාතික ඡන්ද ක්‍රමයේ යම් සංශෝධනයක් සිදු වෙනවා නම් අනිවාර්ය ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුතුයි. ඒ වගේම පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු කියන ආයතනයන් තුනටම එක සමාන ඡන්ද ක්‍රමයක් නිර්මාණය විය යුතුයි. එසේ නැතුව මේ ආයතනවලට එක එක වර්ගයේ ඡන්ද ක්‍රම සකස් කිරීම සුදුසු නොවන බව අපගේ ස්ථාවරය වුණා. ඒ නිසා පාර්ලිමේන්තුවේ දැනට තේරීංකාරක සභාවක් පිහිටුවා තිබෙනවා. මේ තේරීංකාරක සභාවට අපේ පැත්තෙන් මේ අදහස් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම වර්තමාන පවතින ඡන්ද ක්‍රමය වෙනස් විය යුතු වන්නේ තවත් ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වෙන, තවත් ප්‍රගතිශීලීත්වය නිර්මාණය වෙන, සියලු ජන කොටස්වල හා සියලු දේශපාලන මතයන්ගේ සාධාරණ පිළිඹිබුවක් එම ආයතනවල ඇති වෙන ආකාරයට මේ පිළිබඳ අපි මූලික එකඟතාවයක් අද පැවති සාකච්ඡාවේදී ආවා. Breaking.lk